තෙරුවන් සරණයි. උතුම් වූ මැදින් පුරපසළොස්වක් පොහෝ දවස ඉතාම වැදගත් පුරපසළොස්වක් පොහෝ දවසක්. මේ දවසේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ සිට තමන්ගේ දයාබර පිය මහරජතුමන් බැහැ දකින්නට 20,000ක් පමණ මහරහතන් වහන්සේලා සමග කිඹුල්වත්පුරේට වඩින්නට ආරම්භ කරපු දිනය. එතකොට මාස දෙකක් පුරා පා ගමනින් තමන්ගේ පියාණන් බැහැ දකින්නට බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළා. එනිසා අද දවස අපිට වැදගත් වෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පවා තමන්ගේ තාත්තට සලකන්නට මේ ආකාරයට වැඩම කරා නම් අපි කොච්චර අපේ පියාට සලකන්නට ඕනෙද කියන එක හිතන්නට අපිව පොළඹවන ඉතාම වැදගත් දිනයක් තමයි මේ පුරපසළොස්වක් පොහෝ දවස. ඒ වගේම කාළුදායි මහරහතන් වහන්සේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේට පිය මහරජතුමන් දකින්නට සුදුසුම කාලය, ඒ කියන්නේ පා ගමනින් වඩින්නට පරිසරය සුන්දරවත් වෙන්නට ඕනේ, පරිසරය හොඳ වෙන්නට ඕනේ. එනිසා පරිසරයේ පිළිබඳව ගාථා 60කින් ඉතා අපූර්ව සබහාදහම පිළිබඳව වර්ණනාවක් සිදු කරනවා. මහරහතන් වහන්සේ නමක් 20,000ක් තවත් මහරහතන් වහන්සේලා අභියසදී ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට සබහාදහමේ ආශ්චර්ය වර්ණනා කරපු කාලයක් හැටියට මේ දවස අපිට හඳුන්වන්නට පුළුවන්. එනිසා සබහාදහමට ඇලුම් කරන අපි හැමෝටම ඒ රැකගන්නට අදිස්ථානය ඇති කරගන්න පුළුවන් ඉතාම වැදගත් පුරපසළොස්වක් පොහෝ දවසක් තමයි මේ මැදින් පුරපසළොස්වක් පොහෝ දවස. බුදුරජාණන් වහන්සේගේ මේ ඥාතීන් බලන්නට, පිය මහරජතුමන් බලන්නට කිඹුල්වත් නුවරට වැඩම කිරීම නිසා වෙච්ච තව බොහෝ සිදුවීම් රැසක් තියෙනවා. ඉන් එකක් තමයි ඒ වැඩමීමත් සමගම තමන්ගේ සංසාරේ පුරාම පාරමී ධර්මයන් පුරාගෙන පැමිණිච්ච යසෝදරා දේවියව බලන්නට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. වීතරාගී බුදුහාමුදුරුව තමන්ගේ බිරිඳට ගරු කළා. ඒකෙන් අපිට පේනවා දයාබර ස්වාමිපුරුෂයෙක් හැටියට තමන්ගේ බිරිඳට ගරු කරන්නට ඒ පාරමී ධර්මයන් තමන්ට ශක්තියක් වෙච්ච, තමන්ගේ ආධ්‍යාත්මික ගමන යන්නට ශක්තියක් වෙච්ච තමන්ගේ බිරිඳට බුදුහාමුදුරුව ගරු කරා. එනිසා හැම ස්වාමිපුරුෂයෙකුටම අද දවස වැදගත් වෙනවා තමන්ගේ බිරිඳ ගැන වඩාත් ඇගීමකින් යුතුව සිතන්නට. ඒකම පියෙකුට දෙන්න පුළුවන් ඉහළම දායාදය තමයි ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ දරුවට ලබා දීම. ලෝතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම කුමාරයා දායාද ඉල්ලාගෙන පැමිණි රාහුල පුංචි කුමාරයව පැවිදි කරා. ඒ සිදු වුණේ මේ ගමන නිසාමයි. එනිසා පියවරුන්ට තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම දායාදය ආධ්‍යාත්මික ශක්තිය දරුවන්ට ලබා දීමයි. එනිසා තමන්ගේ දරුවන්ව ආගමට දහමට නැඹුරු කරලා ගුණධම් පුරුදු කරන්නට අදිස්ථානයක් ඇති කරගන්නට පුළුවන් ඉතා උතුම් පුරපසළොස්වක් පොහෝ දවස මේ මැදින් පුරපසළොස්වක් පොහෝ දවසයි. ඒ වගේම අද දවස තුළ අපි වඩාත් හිතන්නට ඕනේ පියාට ගරු කිරීම, බිරිඳට ගරු කිරීම, නෑදෑයින්ට සැලකීම, තමන්ගේ දරුවන්ට ආධ්‍යාත්මික ශක්තිය ලබා දීම වගේම සබහාදහම ආරක්ෂා කිරීම. එනිසා මෙකී කරුණු රැසක් පිළිබඳව නැවත හිතන්නට අපේ ගමන් මඟ සාර්ථක කරගන්නට ශක්තියක් ලබා දෙන මේ උතුම් වූ මැදින් පුරපසළොස්වක් පොහෝ දවසේදී හැම කෙනෙක්ම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්නට අදිස්ථානයක් ඇති කරගන්න. ඔබට තෙරුවන් සරණයි.